දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව 123ක් පාර්ලිමේන්තුවේ ඔප්පු කරලා තිබ්බා. ඊයේ වෙනකොට අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට පක්ෂව 117ක් ගත්තා. මේ 117න් 14ක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ. දැන් මේ ද්‍රවිඩ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිටුවීම සඳහා නොව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් කිරීම සඳහා 14 දිනක් සහයෝගය දුන්නයින් පස්සේ අන්තර්ජාලයේ ඊයේ ඉඳලා සැරිසරන්න පටන් අරන් තියෙනවා ජාතිවාදී හොල්මන්. දැන් නැවත කූටලේඛනයක් හදලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියටත්, ආර් සම්බන්ධන් මහත්මයා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා හැටියටත් කොන්දේසි 6කට එකඟව ගිවිසුමක් අත්සන් කරයි කියලා. ඒ ගිවිසුම අනුව තියෙනවා උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කරන්න යනවලු, උතුරු නැගෙනහිර තියෙන සියලුම බෞද්ධ විහාරස්ථාන අයින් කරන්න යනවලු, උතුරු නැගෙනහිරෙන් හමුදාව සම්පූර්ණයෙන් අයින් කරන්න යනවලු, ඉඩම් ටික ඔක්කොම බෙදන්න යනවලු, ද්‍රවිඩ ජාතික සන්ධානයට විශ්වාසය භංගයක් ආවත් ඒකට විරුද්ධව UNP එක පෙනී හිටින්න ඕන කියලා කූට ලේඛනයක් මේ දෙන්නගේ අත්සන් කරලා. දැන් මේක දැක්කහම මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා අහුවා මේ වගේ ගිවිසුමක් තියෙනවද අත්සන් කරාද කියලා. සම්බන්ධන් මැතිතුමාට කතා කරලා අහුවා මේ වගේ ගිවිසුමක් තියෙනවද, තමුන්නාන්සල එහෙම ඉල්ලීම් කරලා තියෙනවද, අත්සන් කරලා තියෙනවද කියලා. මේ දෙදෙනාම තරයේ ප්‍රතික්ෂේප කරා. ඒ මොහොතේදී මම ආර් සම්බන්ධන් මහත්මයාට කිව්වා එහෙමනම් මම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා කියලා. එතුමා කිව්වා ඔබතුමා පැමිණිල්ල කරනවා නම් ඒ පොලිස් නිලධාරීන්ට කියන්න මගෙනුත් කට උත්තරයක් ගන්න කියලා, මේක කූට ලියවිල්ලක් එහෙම කිසිදු ගිවිසුමක් නැහැ කියලා එතුමා කට උත්තරයක් දෙන්නම් කියලා, එහෙම කිසි දෙයක් එකඟ වෙලා නැහැ කියලා. අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. දැන් TNA 14 දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කරන්න ඕන කියලා ඡන්දේ දුන්නම ඒ 14 දෙනා කොටි. TNA 16 හිටපු වියලේන්ද්‍රන් රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දෙනකොට ඔහු දේශප්‍රේමියා. ඒක හරියට ඇවිල්ලා දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු කරුණාම්මාන් ඇවිල්ලා ඇමතිකම ගන්නකොට ඔහු දේශප්‍රේමී වුණා වගේ. අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු කාත්තාන්කුඩි මුස්ලිම් දේවස්ථානයේදී ඝාතන සමූහ ඝාතන කරපු මේ පිල්ලෙයයන් ඇවිල්ලා මහඇමතිකම ගන්නකොට ඔහු දේශප්‍රේමී වුණා වගේ. ඒකම අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති. දැන් උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන ජනතාවගේ ඉඩම් ටික දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් බෙදන්න ඕන කියලා යෝජනාව ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නේ අපි නෙමෙයි, අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේ පණික්කියත් එතන හිටියා, මාත් හිටියා. ඒකම නාමල් රාජපක්ෂ මහත්මයාගේ ද්‍රවිඩ ට්විටර් ගිණුමේ තියෙනවා ඔවුන් කූට උපක්‍රම වලින් බලයට ආවයින් පස්සේ ඉතාම ඉක්මනින් සියලුම කොටිසිරකරුවන්ව නිදහස් කරනවා කියලා. එතකොට මේකද දේශප්‍රේමිය? අපි පැහැදිලිව කියනවා මේ දේශප්‍රේමී සළු ඇතුළේ ඉන්න හොරු තක්කඩියෝ මිනිමරුවන්ට වඩා අපි දේශප්‍රේමී. මේ කතා කරන මම ඒ කියභාවේ නැති කරනවට විරුද්ධයි, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කරනවට විරුද්ධයි, උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධයි. ඒ වගේම උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරනවට නම් ඒකටත් විරුද්ධයි. හැබැයි ශ්‍රී ලාංකික සියලුම දෙමළ මුස්ලිම් සිංහල සියලුම දෙනාට තමන් ශ්‍රී ලාංකිකයි කියන හැඟීම ලැබෙන පරිදි ජීවත් වීමේ වටාපිටාව හදලා දෙන්න ඕන. ඒක අපි කියනවා. මොකද හේතුව දෙමළ මිනිස්සු කියලා කොන් කරන්න බෑ. මේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වෙන්න පුළුවන් පරිසර නිර්මාණය කරන ගමන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕන. ඒකේ රටක් තියෙන්න ඕන. ඒකයි අපි කියන්නේ අපි උන්ට වැඩිය දේශප්‍රේමී කියලා. අපි ඕක කිය ඡන්ද ගන්න ජාතිවාදී ලේ වගුරුවන්නේ නැහැ, ජාතිවාදී ලේ රත් කරන්නේ නැහැ, මිනිහ මරන්න උඩගෙඩි දෙන්නේ නැහැ.